පත්‍රයෙන් අද ආරම්භය ගන්නේ අංජනගේ කාටුන් එක පළමුව. ශ්‍රී ලංකන් වෙනුවෙන් සෑම පුරවැසියෙක්ම රුපියල් 32,000ක් ණයයිලු. ජීවිතේට ආශ්‍රාන්තරයකට ගොඩ වෙලා නැති අපිත් එමය අහන්නේ. මාතියේ කිව්වේ හැම පුද්ගලයෙක්ම ගත්තම එක්කෙනෙක් 32,000ක් ණයලු ශ්‍රී ලංකන් වෙනුවෙන්. නේද? ජීවිතේට ප්ලේන් එකක නැගලා නැති අය මේ පංකජ රවින්දගේ සරදම් ලංකාදීපේ. දේශපාලක කියනවා සාෆි නිදාස්ලු පුරවැසි අහනවා දැන් කොත්තු කෑවට කමක් නැද්ද සර්? දැන් කොත්තු කෑවට කමක් නැද්ද කියලා අහන්නේ තිලකගේ තුන්මංසල කවිය ලංකාදීපේ. විගණන වාර්තා දක්වන පිටුමත්තේ දූෂණ නාස්තිය වංචාමයි ඇත්තේ. පාලකයනුත් ඒවා පිළි අරගත්තේ වැරදිකරුවන්ට ඇයි දඬුවම් නැත්තේ? අන්න ඒකයි ප්‍රශ්නේ. අර වාර්තා මේ වාර්තා තියෙනවා වැරදිකරුවන්ට කෝ දඬුවා? අද පත්තරේ ජනරාණි කාටුන් එක දැන් යාළුවෙක් පත්තරේ බලලා රාණිට කියනවා ලාංකිකයෝ පිරිසක් සූඩානයෙන් ඉවත් වෙන්න බෑ කියනවා. රාණියානෝ, ඒ කියන්නේ යුද්ධෙන් වෙඩි කෑවත් මෙහෙට වඩා හොඳයි කියලා නේද? හැබැයි එයාගේ පරිස්සම ගැන අපි අවධානය යොමු කරමු. යුද්ධෙන් වෙඩි කෑවත් මෙහෙට වඩා හොඳයි නේද? ඒකෙන් කියවෙන දේ පොඩ්ඩක් ගන්නකෝ. මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එක දැන් ෆෞස කියනවා හැමෝම රට වෙනුවෙන් එක පැත්තේ ඉඳගන්න ඕනි කියලා. එහෙම කියලා ඇමති මණ්ඩලයේ පැත්තේ ඉඳගන්න එයා යන හැටි රනිල් වික්‍රමසිංහ ජනපති පිටිපස්සට වෙලා බලන් ඉන්න ආකාරය. පොතක් ලියපු එයා පොතක් දරාගෙන කියන කවිය සුජීවගේ විගඩම් ලංකාදීපේ. විමල් වගේ නේද බොලේ මේ? අදහස් දස දෙසින් නොඅඩුව ගලන්නේ පස්සෙන් ඇමරිකාවත් එයි බොලන්නේ. නැහැ දැන් අයියා මා දෙස නෙත් හෙලන්නේ, තව කවුරුන්ද මාලී පොත බලන්නේ? එහෙම මෙහෙන් එක එක ගැරවුම් එද්දි පොතත් අරන් යනවා අයියා බලන්නෙත් නැහැ, දැන් කවුද මාලී පොත බලන්නේ? මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ මාර්සිපාල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ගැටලු කෙටි කලකින් නිමා වෙනවා කියලා මෛත්‍රී කියනවා. ඔය කෙටි කාලයට අවුරුදු කීයද දන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත ගැටුම් ඉවර වෙන කෙටි කාලයට අවුරුදු කීයක්ද? අම්මෝ, මේක බලන්නකො දිනමිනි අංජනී ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. මෛත්‍රී කියනවා ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් කෙටි කාලයකින් සීමා වෙනවා, ඉවර වෙනවා කියලා, නිමා වෙනවා කියලා. මෙන්න ශ්‍රී ලාංකීප 4ට වෙන් වෙලා කැඩිලා පුපුරලා යන ආකාරය පෙන්වුම් කරනවා. අනේ තරය ගානක් නැතුව එහෙම කියනවා. ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුන් එක බලන්න. රාජදාස හාමිනේට කියනවා, ආනවා ඈ බං, තව අවුරුදු 25කින් අපි කවුරුවත් ජීවත් නැති මේ රටේ ස්වර්ණමය අනාගතයක් ගැන පචහලන ඔය හීන මාමට 2001දී එයා බලයට ආපු වෙලාවේ ඉදිරි අවුරුදු 25දී මේ රට දිව්‍ය ලෝකයක් කරනවා කියලා කියන්න තිබුණානේ. ඒ කහන් ඉඳලා හාමිනේ කියනවා කිව්වනම් අද රෙදිත් නෑ කියලා. 2001දී නොකියුදේ 2023දී කියමයි මේ. ඊළඟට චමෝත් පද්මශ්‍රී ගේශ්‍රී සමයන් කාටුන් එක බලන්න. ජනාධිපති පොදු අපේක්ෂක කරන්න පුළුවන් කෙනෙක් නෑ කියලා ප්‍රසන්න කියනවා. ඇයි? රනිල් රාජපක්ෂ. එතකොට කොහොමද මහින්ද රාජපක්ෂව පොහොට්ටුව පුම්බන්නේ ලංකාදීපයේ දාසගේ කාටුන් එක බෙන්න? ඊයේත් පිම්බුවා ආ පොම්පේ ඇවිල්ලා තියෙනවා පොහොට්ටුව කාර්යාලයේ ඉඳන්. පේනවද? හැබැයි එක කොටසක් පිම්බිලා තියෙද්දී පහළ හරිය කොහොමද තියෙන්නේ කියලා හොඳට නිරීක්ෂණය කරන්න. මේ ජයරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එක. මේ පාර ඒ ගුණසිංහ මහත්තයා සීකල්ලා කිසිම උපහාරයක් කළා නැතුළු. ඉතිහාසයේ වැළලෙන රටක ඕකත් අරුමයක් කැබන් කියලයි අහන්නේ. අපි මැයිදින කාටුන් වලට යමු. ලංකාදීපේ තලන්ගේ තුමා මෙන්න. ලංකා සම සමාජයේ අම්මෝ කොහොම තිබුණු පක්ෂයක්ද? අද තැන, අද තත්ත්වය මැයිදින පෙළපාලිවත් කරගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන ආකාරය, 30ත් එක්ක එකතු වෙලා සෙට් එක හැඬු කඳලින් ලංකා සම සමාජ පක්ෂ මැයිදිනය පෙට්ටියකට දාලා වලදාණ්ඩ රැගෙන ආකාරය හොඳින් බලන්න. හැඬු කඳුලින් යන්නේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය දැන්. සජිත් අනුර මහින්ද ගිහින් ගෙන වෙර
කම්කරු දිනේ සමරා ඇවිත් රස කර කිර කිර බලති කාටද කියා වැඩි බර ජනපති දුන්ට නෑ ඒ වගේ කරදර. තලන් ඥානේද කියන්නේ කවියත් බලන්න. ඒ දවස චිකාගෝවේ පුදදී බෙල්ල කම්කරුවා ලබාගත් ඒ ජය මල්ල ඔහුගේ අතින් උදුරා පාලක ගොල්ල තම අයිතියට ගෙන ඇත මැයි දින රැල්ල. මං කිව්වේ මේ කම්කරුවාගේ මැයි දිනේ පාලකයා තමන්ගේ අතට අරගෙන මේ දවසේ 14 විදුර අබේනායකගෙන් දිනයක් යෙදුනි කම්කරුවන්ගේ නමට තන තන පෙළපාලි රැලි පැවතුණි අසට ගුණගී ගායන සුබ පණිවිඩේමට එනමුත් අමතකයි කම්කරුවා රටට. කම්කරු දිනයේදී ඔක්කොම මතකයි කම්කරුවා මතකයි. හිතන්නකො නිකන් රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත කවිය. කම්කරු දිනයේ මහ ඉහලින් ගෙවුනේය සුරංගන සිහින මැයි රැලිවල මැවුනේය කම්කරුවාගේ හදවත කිති කැවුනේය යන්තම් අපේ සාගින්දර නෙවුනේය. ඊයේ සාගින්දර නෙවුනද මේ මුණුපුරා කවි දෙක ආතාපේ පොහොට්ටුව සජබ ජවිපේ වෙන වෙනම සැමරුම් සිදු කළා කම්කරුවන් ගැනම අහලා එම කතා මොහොතක් ඉඳගෙනම ආතා මෙසේ පැවසුවා එකවරම හරි ලස්සනට සමරාවිත් මැයි දිනය කවුරුත් ගැසුවේ කම්කරුවාගේ කවුරුත් ගැයුවේ කම්කරුවාගේ ගුණය කී දේ කළා නම් ඒ අයගෙන විනය පීඩිත පිළට නෑ අද මේ ව්‍යසනය කියන විදියට වැඩ කළා නම් පීඩිත පිළට නෑ අද මේ තියෙන ව්‍යසනය කියලායි කියන්නේ. ඊළඟට අරුණේ හසන්ත විජේනායක කාටුන් එකෙන් දේශපාලකයා මැයි දිනේ සමරන හැටි බලන්න. ආ මොක්කු දෙන්නේද මේ අන්තට්ටු දෙක එකට ගැටිලා. මොකද්ද මේ අන්තට්ටු දෙක? ආණ්ඩුවයි විපක්ෂයයි අප්ප ගන්නවා කම්කරු දවසේ. දැක්කත්තයි මිටියයි. ආ ඒ අන්තට්ටු දෙකෙන් මේගොල්ලෝ අප්ප ගන්න හැපිල්ලට පොඩි වෙන්නේ අහිංසනයට ලක් වෙන්නේ ජනතාව. ඊයේ මැයි දිනේ අවසන් බොරුවට හඬ දුන්නු දේශපාලකයන් දැන් කරන දෙයින් අවසානයේ ගන්න සූදානම් දාසාපාලානගේ ස්වාරිස්. ඊයේ තමන්ගේ අතට ගත්ත දෑකැත්තයි මිටියයි දජයත් එක්කම දේශපාලකයා නැවත කම්කරුවා අතට දෙනවා ඉඳා මේ කාරගෙන තියාගෙන ඉඳලා එන අවුරුද්දේ දීපං. ඊයේ විතරයි ඒගොල්ලෝ එක අතට ගන්න අද ඒක දෙනවා පුරවැසියාගේ අතට ඉඳා මේ කාරගෙන පරිස්සම් කළා ලබන අවුරුද්දේ දීපං කියලා.